ජාතික ගුවන්විදුලියෙන් දහවලේ පිදෙන ප්‍රණීතාංගය සුභාවිත ගීතය ගීතය කියලා කියන්නේ අපිට බොහොම වැදගත් වෙන විෂයක්. ඒ දෙකම ගීතයක් හරි හැටියට නිර්මාණය වෙන්නට නම් ගීතය තියෙන පදපෙළ, තන නිර්මාණය, එතකම ගීතය ගායනා කරන ගායන ශිල්පියා හෝ ශිල්පිනියගේ ඒ නිර්මාණාත්මක හැකියාව බලපානවා. එනිසා එවැනිම වූ නිර්මාණ රැසක් අද දවසේදීත් සුභාවිත ගීතයට අපි එකතු පාදු කරගෙන තියෙනවා. අද සුභාවිත ගීතයේ එක්තරා විශේෂ අවස්ථාවක් අපිට එළඹෙනවා. ඒ විශේෂ අවස්ථාව පළවෙනි සහ දෙවැනි ගීතවලදී ඔබට විදාහ පන්නට තමයි අපි මේ සූදානම. එනිසා පළවෙනි ගීතය අපි ඉදිරිපත් කරන්නේ මුලින්ම අපි ඔහු වාදකයෙක් හැටියටයි දකින්නේ. ඉන් අනතුරුව ඔහු ගායකයෙක් හැටියටත් තමන්ගේ නිසංග හැකියාව ප්‍රකට කරනවා. මං හිතන්නේ ඔහුට ඔහුගේ සීයාගේ සහ මවගේ සංගීතයේ සම්බන්ධයෙන් ගායනය සම්බන්ධයෙන් තිබිච්ච ඒ ජානමය දායාදය ලැබිලා අද සුභාවිත ගීතයට මේ විදිහට පණපුවන්න පැමිණ සිටිනවා. පළවෙනි ගීතය ගැන ඒ විදිහට කියනකොට දෙවෙනි ගීතය ගැන අපි පළවෙනි ගීතෙන් පස්සේ කියන්න සූදානමින් ඉන්නවා. මොකද ඒ තරමටම ඒ ගීතයත් ඒ විදිහටම අපිට ওই ජානමය සම්බන්ධතාවයක් ගැන කියනා වගේම අපිට ඒක හරි අහඹුවක් විදිහට කියන්න පුළුවන්කමක් තියෙනවා. අද සුභාවිත ගීතයේ ආරම්භමට තර්ෂණ මාධව පෙරේරා එන්න. සුභාවිත ගීතේන කොහොමද තර්ෂණ? හොඳින් ඉන්නවා. මීට වසර ගණනාවකට කලින් අපි ඔබගේ මధుර වාදනයක් අහනවා මේ ගුවන්විදුලි මැද මිදුලේම. මතකද? එතකොට නම් මීට වැඩිය බොහොම කුඩා අවධියක හිටියේ 2012 දී. 2012 දී. වාදනයේද වැඩියම ප්‍රිය ගායනයේද? දෙකටම එකහ සමාන ප්‍රිය කරනවා. අර මං කියපු මේ ඥානමය සම්බන්ධතාවය ඔන්න ජයනි අහන්න අවස්ථාව. ඔව් මමත් දැන් මේකම තමයි දැන් අහන්න හිතාගෙන හිටියේ. ওই ඥානමය සම්බන්ධතාවය ගැන කියපු නිසාම මොකද්ද මේ නෑ දැකම? කියන්නේ මගේ සීයා සීයාගෙන් පටන් ගන්නම් මං ඉස්සලා. මගේ සීයා මෙහි වාදක මණ්ඩලයේ හිටපු සමාජිකයෙක්, දක්ෂ විරුදු ගායකයෙක්, නෘත්‍ය ගායකයෙක්, ඒ වගේම විශේෂ ශ්‍රේණියේ බෙන්ජෝ, මැන්ඩලින්, හාමෝනියම් වාදකයෙක්. ඉතින් මගේ අම්මා මතක් කරා. සීයාගේ නම ලෙස්ලි අශෝක. සීයාගේ නම ලෙස්ලි අශෝක. මගේ අම්මා විශාරදී යමුනා විනෝදිනී. ඉතින් එයත් මට උදව් කරනවා මගේ සංගීත වැඩකටයුතු සියල්ල සඳහා. ඒ කියන්නේ මේ තර්ෂණට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කියලා කියන්නේ නුහුරු නුපුරුදු තැනක් නෙමෙයි. ඒ නිසා අර මවගේ සුලගින් ලිලිලා ගුවන්විදුලි සංස්ථාවට ආපු තර්ෂණ අද දවසේදී සුභාවිත ගීතයෙන් රසවත් කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ. තර්ෂණ මේ තෝරගන්න ගීතයත් හරි අපූරු ගීතයක්. ඔව් ඉස්සලා කියන්නේ තව දෙයක් කියන්න ඕනේ. කියන්නේ මම ඉස්සලා ගුවන්විදුලි සම්බන්ධ වෙන කාලේ කුංචි කාලේදී විශේෂ ශ්‍රේණියේ ළමා ගායන ශිල්පියෙක්, ඒ ශ්‍රේණි සරල ගී ගායන ශිල්පියෙක් සහ බී ශ්‍රේණි ශාස්ත්‍රීය වාදන ශිල්පියෙක්. ඉතින් මේ ගීතය තෝරගන්න ප්‍රධානම හේතුව තමයි මේ ගීතයේ තියෙන වචනවල. ඒ වචන ටික මේ අපි ඉන්න හැමෝටම පොදු සමාන ජීවිතය යන විදිය, ඒ හැමදේම මේ සින්දුවෙන් කියවෙනවා සහ ඒකට උචිත වෙන ආකාරයෙන්ම සංගීතයත් අනුවත් යොදා තිබෙනවා. ඉතින් ඒ ගීතේ මම පොඩි කාලේ නම් ගොඩක් ප්‍රිය කරනවා. ඉතින් ඒ හින්දා මම හිතුවා මේ ගීතේ ගායනා කරන්න අද කුමාරතුංග මෙදිරි.
ඔබේ ඔය කියවීමට මේ ඇත්තටම අපි ගරු කරනවා තරුණයෙක් හැටියට මොකද සමහර ලාවට මොකක් හරි මෙලඩි එකක් නැත්නම් මොකක් හරි වචන ටිකක් දාලා දෙන්න කියන තැනකට දැන් මේ ගීතයේ වැටලා තියෙන අවස්ථාවක ඔබ මිහි වචන සංගීතය පිළිබඳව අවධානය යොමු කරමින් මදන පුංචි කාලේ ඉඳලා නිවසේදී පරම්පරාවෙන් ලැබිච්ච ඒ හුරුව වෙන්නේ නැති ඔබට මෙවැනි රසයක් උරුම කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැත්තේ ඉතින් මේ විදිහට රසකාමී හිත් මේ ආකාරයට තවත් රස ගන්නන්නට සූදානම් මිගිනව තර්ෂණ අපි ආරාධනා කරමු ඔහුට සුභාවිත ගීතේ මේ විදිහට ගීතවත් වෙන්න. පිද මෙරේ යලි පිදේ නොතිර සසර සාගරේ නොතිර සසර සාගරේ අතරතුරේ නොමැරි මෙරේ දස දහස් වරේ නිසල නැතේ සසර වෙතේ නොතිර සසර සාගරේ උමට නැතුම් කෙලි කවට සිනාදා උමට නැතුම් කෙලි කවට සිනාදා මරුට නොමැත කිසිවිටක විපාදා ඔබට නොදන්වා මරුමෙහි ආදා යන්නට සිදුවන්නේ ඉන්නට බැරිවන්නේ නොතිර සසර සාගරේ ඉපිද මෙරේ යලි පිදේ නොතිර සසර සාගරේ නොතිර සසර සාගරේ කුණු කය නිසරුයි නැත පවතින්නේ කල හොඳ පමණයි මේ ලොව රැඳෙන්නේ නැති වැලිකම ලෙඩ දුක ඇතිවන්නේ අපටයි මිනිසුනේ ඇයි එය නොසිතන්නේ නොතිර සසර සාගරේ ඉපිද මෙරේ යලි පිදේ නොතිර සසර සාගරේ නොතිර සසර සාගරේ කරුණාරත්න අබේසේකර සූරීන් රචනා කළ ගීතයක් එඩ්වින් සමර දිවාකර සංගීතය යෙදුවේ එදා පඬිත් WD අමරදේවයන් ගායනා කළ ගීතය තමන්ගේම අනන්‍යතාවයකින් ගායනා කළ තර්ෂණ මාධව පෙරේරා ස්තුතියි ඔබට දැන් අනුෂ්ක අපි අද සුභාවිත ගීතය ආරම්භ කරනකොටම කිව්වා ජානමය සම්බන්ධතාවය ගැන ඒ විදිහට කියනකොට අද දවසේ තවත් සුවිශේෂී දෙයක් තියෙනවා කියලා දැන් සෝදානම් වෙන්නේ අන්න ඒ සුවිශේෂී දේ මොකක්ද කියලා කියන්න අන්න ඒ වෙනුවෙන් අවස්ථාව උදා කරගන්නේ අද පවිත්‍රා උමයන්ගනී සුභාවිත ගීතේ පවිත්‍රා ගැන කතා කරනකොට ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යනාංශයේ සහකාර කථිකාචාර්යවරියක් විදිහට කටයුතු කරනවා මේ දැන් සංගීතය කියලා කියන්නේ වෙනම විෂයක් මනෝවිද්‍යාව කියලා කියන්නේ ඊට හා සමානව මනෝවිද්‍යාවෙදි සංගීතය ප්‍රයෝගී වෙනවා නමුත් සමහර තැන්වලට ඉතින් වෙනස්ම වුණු විෂය ධාරාවන් දෙකක් එක තමයි කටයුතු කරන්නේ කොහොමද මේ අත්දැකීම ඔව් ඇත්තටම මේ
සංගීතය කියන එක මට කුඩා කාලේ ඉඳලම ඒ තිබ්බ පරිසරයත් එක්ක හුරු වෙච්ච දෙයක්. ඒ කියන්නේ මගේ සීයා එයාත් සංගීතාචාර්යවරියෙක් වරයෙක් ආරියදාස කන්නංගර ඊළඟට අම්මා සර්වජා කන්නංගර එයාත් ගුරුවරියක්. එතකොට මම කුඩා කාලේ ඉඳන් ඇත්තටම සංගීතයට ගොඩක් ඇලුම් කළා, ආදරය කළා, ගීත කිව් ගායනා කළා. ඒ වුණාට මම විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වුණා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. එහිදී මට මනෝවිද්‍යාව කියන විෂයට ගොඩක් ආසාවක් ඇල්මක් ඇති වුණා. ඒ ගුරුවරු විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මහාචාර්ය ඥානදාස පෙරේරා මහත්මාව. එතකොට එතුමාලාගේ තිබ්බේ ඉගැන්වීමේ හැකියාව සහ ඒ තියෙන විෂය කරුණුත් එක්ක ඒකට ලොකු ඇල්මක් ඇති වුණා. ඒකත් එක්ක තමයි ඒ විෂයට ප්‍රවේශ වෙන්නේ. ඇත්තටම දැන් ලංකාවේ සමාජය තුලේ තියෙන මානසික ප්‍රශ්න ප්‍රමාණය වැඩි වෙන්න මොකක්ද හේතුව ඔබ හිතන විදිහට? මං හිතනවා මේ තියෙන තරඟකාරී වටපිටාව කියලා. විශේෂයෙන්ම දැන් ගත්තහම මේ අපි කියනවා දැන් අද තියෙන්නේ ගෝලීයකරණය වෙච්ච සමාජයක් කියලා කියනවනේ. එතකොට ඒකත් එක්ක මම හිතනවා මිනිස්සු හැල්මේ දුවනවා නේද? ඒ කියන්නේ අර මිනිස්සු තරඟකාරී ගොඩක්. එතකොට ඒකත් එක්ක මං හිතන්නේ මිනිස්සුන්ට මිනිස්සුත් එක්ක ගත කරන්න තියෙන කාලය නැති වෙලා තියෙනවා. තාක්ෂණයත් එක්ක තමයි දැන් අද වෙනකොට ඇත්තටම මේ තියෙන තත්ත්වයත් එක්ක, කොරෝනා තත්ත්වයත් එක්ක අපිට හොඳට මේක දැනෙනවා. එතකොට අර මේ ඒකත් එක්ක මං හිතන්නේ මිනිස්සුන්ට මිනිසා වෙනුවෙන් ගත කරන් තියෙන කාලය අවම වෙලා තියෙනවා. ඒකට සංගීතය හරි ගීතය හරි කොහොමද ප්‍රතිකර්මයක් වෙන්නේ? ඔව්, ඇත්තටම ගීතය සංගීතය කියලා කියන්නේම අපි කියනවනේ විශ්ව භාෂාවක් කියලා. එතකොට මේක මං හිතන්නේ අපි ජාතිය, ආගම්, රටවල් මේ කිසිම දෙයකට ભેදයක් නැහැ. අපිට ඕනිම කෙනෙක්ට මෙලඩි එකක් තනුවක් කියන එක මං හිතන්නේ රස විඳින්න පුළුවන් අපිට. එතකොට ඒකත් එක්ක දැන් අපි ගොඩක් වෙලාවට අපි හිතුවොත් මානසිකව අපි ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්න අවස්ථාවකදී අපි හොඳම දේ, මම මනෝ උපදේශිකාවක් විදිහටත් කටයුතු කරනවා. එතකොට හොඳම දේ විදිහට නිර්දේශ කරනවා මේ ගීතයකට සවන් දීම කියන එක. ඒ ගීතයේදීත් ඇත්තටම අර කඨෝර සංගීතය නෙමේ, මොකද මේ වැඩසටහනේ තේමාවම සුභාවිත ගීතය. එහෙනම් සුභාවිත ගීතය තමයි අපි රස විඳින්න ඕනේ යහපත් භාවිතය වෙනුවෙන්. අද මේ ගීතය අපි ප්‍රයෝගික කරගන්න වෙලාවේ අන්න අර විශේෂ අවස්ථාවට එනවා ජයනි. දැන් මොකද තර්ෂණගේ මව සහ සීයා ඔහුට ඥානමය දායාද ලබා දුන් ඒ වත්කම් දෙකේ නිර්මාණයක් තමයි ඊළඟට එන්නේ පවිත්‍රාගේ හඬින් එළි දකින්නේ. පවිත්‍රායි මේ ගීතය තෝරගන්නේ? ඇත්තටම මේ ගීතයට මං මේ ගීතය අහපු දවසේ ඉඳන් මට මතක නෑ කොයි කාලෙද මං ඇහුවේ කියලා. කුඩා කාලේදී ඉඳන්ම හරිම කැමතියි. මොකද මුල්ම දේ තමයි මේ ගීතය ගායනය. ඒ ගායනය සහ තනුව. ඒ තනුවට තමයි මගේ හිත බැඳෙන්නේ. ඊළඟට මේ ගීතයේ තියෙන වචනවල අර්ථය. ඒ කියන්නේ මං හිතන්නේ මේකේ කියවෙන විදිහට, මට හැඟෙන විදිහට ප්‍රේමයේ යම්කිසි විප්‍රයෝගයක් තියෙන. ඒ කියන්නේ වෙන්වීමක්. එතකොට මේ වෙන්වීමත් එක්ක තවදුරටත් ප්‍රාර්ථනා කරනවා මේ ආත්මයේදී අපිට නොමැති වුවත් අපිට, ඒ කියන්නේ අර එකපාරට එයා ප්‍රාර්ථනා කරනවා මේ පෙම්වතිය මේ ලෝකේ එක මොහොතකදී නතර වෙලා ආයිත් අලුතෙන් ඇරඹෙනවා නම් අපි දෙන්නට අපේම වෙලා ඉපදෙන්න එහෙම කියලා. අර එතකොට මම හිතනවා මේ තියෙන තනුව, ඊළඟට ඒ ගායනය, යමුනා විනෝදිනී මහත්මියගේ ගායනය සහ ඒ තියෙන වචනත් එක්ක මගේ හද බැඳගත්තු ගීතය. කෙටි පිළිතුරක් දෙන්න මනෝවිද්‍යාත්මකයිද ගීතය අර්ථය? අනිවාර්යයෙන්ම. හොඳයි. මේ 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 ගුවන් විදුලිය අලුතෙන් ගීත හැදුවා වගේම තමයි ගීත නිර්මාණය කරන්න සංකල්ප රූපත් පහළ කරපු තැනක්. මේ කුසුම් පීරිස් මහත්මිය මේ ගීතේ රචිකාවිය. ඇය ගුවන් විදුලියේම හිටපු ඔය කියපු ප්‍රේමයේ අත්දැකීම් තිබු දෙදෙනෙක්ගේ කතාවක් තමයි මේ විදිහට වදනකට ගොනු කරන්නේ. ඉතින් එහෙනම් ඔය විදිහට ඒ ගීතය ගැන කතා කරනකොට, ගීතයේ පද රචනය ගැන කතා කරනකොට අපි සංගීතය ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන අනුෂ්ක. මේ ගීතයේ මුල් සංගීතය ලිස්සි අශෝක ශූරින්, ඒ වගේම මුල් ගායනය පිළිබඳව අපි මතක් කළා යමුනා විනෝදිනී ගායන ශිල්පිනිය. අද ඇය මේ වේදිකාවේ සිටිනවා. ඒ නිසා ඒකත් විශේෂ අවස්ථාවක්. ඇය සිටියේදී ඇයගේ ගීතයට අද පවිත්‍රා උමයන්ගනි දෙනවා ඇයගේ හඬින් අර්ථකථනය. එමනම් අවස්ථාව ඔබට. ඇයගේ
විශ්වය අලුතින් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරාට වැඩක් නැහැ ජයනි. ඒ වෙනුවෙන් වැඩ කරන්නත් වෙනවා. ඉතින් ඔය ගැන ඔය විදිහට කියනකොට මේ මම හැබැයි මේ මුව ආවරණ පැලඳිමින් මේ අවස්ථාවේ ඉන්න නිසා ඇයගේ මුව නම් මට පෙනෙන්නේ නැහැ. නමුත් ඇස්සකින් කියන්න පුළුවන්කම දෙනවා අද දවසේ මොන වගේ හැඟීමක්ද තියෙන්නේ සහ Tamanගේ ගීතයක් තවත් නවපරපුරේ කෙනෙක් ගායනා කරනකොට හිතට දැනෙන සිතුවිල්ල කොහොමද කියලා අපිට ඇස්සකින් කියන්න පුළුවන්කම දෙනවා. ඒක කිව්වත් හරිය මුව ආවරණය ඉවත් කළා. ඇගේ ප්‍රසන්න හිනාව ඇය ගුවන්විදුලියේ ගත කරන විටත් මේ ප්‍රසන්න බවම තිබුණා. අදත් ඒ වගේ ගීතවල තිබිච්ච මේ මధుර බව ප්‍රසන්න බව යමුනා විනෝදිනියගේ ඒ ස්වරූපය ඇතුළේ තියෙන අපි අත්පොළ සම්ප්‍රසාදයක් ඇයට එක්කාසු කරමු. මේ වේදිකාවේ සිට මේ ගීතය ගන්නට ධීරිය ශක්තිය එකතු කරාට පවිත්‍රා උමයන්ගනි බොහොම ස්තුතියි ඒ ගීතය මිහිරට ගායනා කරලා. ඊළඟ අවස්ථාව කාටද? මේලඟ අවස්ථාව අපි ලබා දෙන සූදානම් වෙන්නේ තවත් තරුණයෙකුට. අපි ආරාධනා කරමු ඔහුට. මේ තරුණයා තරුණ කාලේ ගැන කියන්නේ සක්බෝ දිසානායක කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා. මොනවද සක්බෝ කරන්නේ? මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ විශේෂ උපාධිය හදාරනවා. අපරාධ කරන්නත් විද්‍යාවක් තියෙනවද? අපරාධ වළක්වන්න තමයි අපේ විද්‍යාව තියෙන්නේ. හරි. ඉතින් මේ ඒ ශ්‍රේෂ්ත්‍රය ගත්තත් මේ ගීතේ ශ්‍රේෂ්ත්‍රය ගත්තත් සංගීතයත් එක්ක බලනකොට බොහොම වෙනස් පැතිකඩක් එක තමයි ඔබත් ඉන්නේ. ඉතින් ඔබිනුත් ඒ ප්‍රශ්නේ අහනවට වැඩිය මට හිතනවා කොහොමද මේ සංගීතයයි ඒ ශේෂ්ත්‍රයයි දෙක එකතු කරගෙන මේ ගමනේ යන්නේ කියලා මඟු වෙන්න හැවොත්. සංගීතය කියලා කියන්නේ මං හිතන්නේ මට පෞලින් ආපු දෙයක් කියලා මට කියන්න පුළුවන්. මොකද මගේ සීයා ගුවන්විදුලියේ මේ ශ්‍රේණියේ ගායකෙක් ඒ ලෝකස් සිල්වා මහත්මයා. ඒ වගේම මගේ අම්මා විදුහල්පතිනියක් වුණාට එතුමිය වඩාත්ම සම්බන්ධ මේ ගුවන්විදුලියට එතුමිය මේ කටයුතු වලට ගොඩක් සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒත් එක්කම මේ ලැබුණු ආభాෂයත් එක්ක මම සංගීතයට සම්බන්ධ වුණා. අපරාධ විද්‍යාව තෝරගත්ත ඇතරම මට මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනකොට විෂයන් කීපයක් තෝරගන්න තිබ්බා. ඒකෙදි මට ඇත්තරම අර මගේ හිතට අල්ලපු විෂය තමයි අපරාධ විද්‍යාව. ඒ වගේම දැනුණු විෂය. ඒත් එක්කම මේ අපේ ආචාර්ය මහාචාර්යවරු ආචාර්ය නිරංජි විජේවර්ධන, ආචාර්ය සුනිල් රාජනෙත්ති, ආචාර්ය අනුරුද්ධිකා බුද්ධදාස වැනි ආචාර්යවරුන්ගේ අර සහයෝගයත් එක්ක මට මේ විද්‍යාව මේ අපරාධ විද්‍යාව හදාරන්න ආසාවක් ආවා. ඒත් එක්කම ඔවුන් මට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ සංගීත කටයුතු වලට ගොඩාක් දිරිමත් කරනවා. ඒ හින්දා මම මේ ශේෂ්ත්‍ර දෙකේම කටයුතු කරන්න ලොකු ආසාවක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් බොහොම කෙටියෙන් කියන්න මොකක් හරි සිදුවීමක අපරාධ සිදුවීමක් වුණොත් ඒක මෙන්න මේ විද්‍යාත්මක සාධක තියෙනවා කියලා පොඩ්ඩක් එහෙම විග්‍රහ කරගන්න පුළුවන්ද? පුළුවන්. ඉතින් අපි පස් වෙලා වගේ කරමුනේ ප්‍රසිද්ධිය කිව්වොත් අමාරු වෙනවා. හරි. දැන් ස්වභාවිත කේතේ අපි ගොඩක් කියන්න දිනවා මේ අපරාධය සම්බන්ධව. අපරාධය සම්බන්ධයෙන්. හරි. ඇත්තට මේ අපරාධ වළක්වා ගන්නට නම් අපරාධයක් කරන කෙනෙක්ව එතනින් වළක්වා ගන්න ඒ මනුස්සයාට හොඳ රසඥතාවයක් තේනවා නම් දියුණු කලාත්ම කලා රසයක් තේනවා නම් කෙනෙක් අපරාධයක් කරන්න පෙළඹෙන්නේ නැහැ ජයි. ඒ නිසා තමයි මේ දහවලේ අර හැල්මේ දුවන ජීවිත ගැන ඉස්සලා කිව්වනේ පවිත්‍ර. ඒ නිසා මේ හැල්මේ දුවන ජීවිතේට අස්වැසිල්ලක් තමයි මේ ස්වභාවිත ගීතෙන් අපි අරන් එන්නේ. අද දවසේදී සක්බෝ තෝරගෙන තියෙන ගීතයට අපි යමු නොත් අනුෂ්ක ජීවිතයේ සමහර කාලවලදී අපි දවසින් දවස ජීවිතේ ඉස්සරහට යනකොට ළමා කාලය, යොවුන් විය, නව යොවුන් විය මෙන්න මේ වගේ වයස් කාලයන් පහු කරගෙන යනකොට කෙනෙකුට වරමක් ලැබුණොත් ජීවිතේ ආයමත් ආපස්සට තවත් තැනකට යන්න හුඟක් දෙනෙක් කියන්නේ ළමා කාලයට යන්න කැමති කියලා. ඔය අතර තව කෙනෙක් කියන්න පුළුවන් මගේ තරුණ කාලය තමයි සුන්දරම කාලය. තරුණ කාලයට මට යන්න තියෙනවනම් මම ඒකට හරිම කැමති කියලා. තරුණ කාලය තුළ අපි විඳපු හුඟක් දේවල් අපි වයසින් මොහු පුරා යනකොට අපිට නැති වෙන්න පුළුවන්. නමුත් ඒ ජීවිතයේ තරුණ කාලේ තිබුණු රහ අපිට හැමදාම කතා කරන්න පුළුවන්. හැමදාම තරුණ වෙන නිර්මාණකරුවෙක් කරුණාරත්න අබේසේකරගේ සංකල්පය ආර්මුතු සාමිගේ සංගීතයට HR ජෝතිපාල එදා ගායනා කළ ගීතය අද සක්බෝ දිසානායකගේ හඬින් සුභාවිත ගීතේ. Hey,
සබෝධිසනායක ස්තුති හැමදාමත් තරුණ වෙන නිර්මාණ කරන්න ඔබට වරම් වාසනාව ලැබේවා බොහොම ස්තුති ඉතින් අද දවසේදී සුභාවිත ගීතේ මීළඟ අවස්ථාව අපි උදා කරන්නට සූදානම් වෙන්නේ මෙවෙනකොට අපිට තවත් ගීත දෙකක් ඉතිරි වෙලා තියෙනවා සුභාවිත ගීතයෙන් ගීතවත් වෙන්නට අපි ඇයට ආරාධනා කරමු ඇය වාග්ය දේවින්දි සුභාවිත ගීතේ කොහොමද වාග්ය අද වාග්යක් උදා කරගෙන තියෙනවා මේ භාග්‍යයට මේ වැඩසටහනට එන්න මේ ගීතේ මේ නිර්මාණකාර පාර්ශ්වය ගැන අපි කතා කරන්න කලින් භාග්‍ය මේ ගීතේ කොයි කාලෙ විතර වගේ දහන්නේ අද ගායනා කරන්න යන ගීතේ මම ශෂිකා මිස්ගේ සින්දු වලට ගොඩක් කැමති ඉස්සර ඉඳලම නිතර මහාන සින්දුවක් අදහස ගැන අදහසක් තියෙනවද ගීතේ අදහස ගැන ඔව් හරි කමක් නැහැ මම හිතන්නේ වාක්‍ය වැඩිපුර කතා කරන්න කැමති කෙනෙක් නෙවෙයි එහෙමද වාක්‍ය එහෙමද වාක්‍ය හරි කමක් නැහැ හරි වාග්යම මොනවද මේ දවස්වල කරමින් ඉන්නේ අධ්‍යයන කටයුතු කරනවද එහෙම නැත්නම් ඔව් NSPM හරිත සවිසවියේ මූල්‍ය හා ගණික අධිකරණ උපාධිය හදාරනවා තුන්වෙනි අවුරුද්දේ ඉන්නේ ආ මට එක උත්තරයක් දෙන්න ඔය මේ ගණක අධිකරණය කියපු නිසා ජීවිත කී වතාවක් විතර අර හදන ගණන් වල ශේෂපත්‍රය සමාන වෙලා තියෙනවද හරබර වැඩිපුරම සතුට දැනෙන මොහොතක් නේ ඔක හා
එහෙම ගාන බැලන්ස් වෙනවා ඉතින් බලනකොට අපිට තමයි බැලන්ස් වෙනවා හුඟක් දෙනකොට ඔය බැලන්ස් කරගෙන යන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ අනුෂ්ක ජීවිතේ සම්බර කරගන්න පුළුවන් නම් අන්න එතන තමයි ජීවිතේ වටිනාම සතුට තියෙන්නේ හරි එවනම් අපි ගීතය අහමු භාග්‍යගේ හඬින් අපි ආරාධනා කරමු ඇයට ගීත වත්වන්නට මේ ගීතයේ පද රචනය වසන්ත කුමාර කොබවක ඒ වගේම ගීතයේ සංගීතය කසුන් කල්හාර අතින් ඒත් එක්කම මුල් ගායනය විශාරද ශෂිකානි සංසලා ගායන ශිල්පිනිය අද දවසේදී අපි ආරාධනා කරමු සුභාවිත ගීතයේ ගී ගයන්නට භාග්‍ය දේවින්දේ ಭಾಗ್ಯ ದೇವಿಂದಿ ಓಂ ಸ್ತುತಿ ಅದ ಸುಭಾವಿತ ಗೀತೆಯಟ ಸ್ತುತಿ ಹೆಮಿನಿಯಟ ಸುಭಾವಿತ ಗೀತೆ ಅದ ದವಸೇದೇ ದಹವಲ್ 12 ಸಿಟ ಅಪಿ ಒಬಟ ತಿರ್ನ ಕಲ ಇದಿಂ ಮೇ ವಿಧಿಹಟ ಸುಭಾವಿತ ಗೀತೆ ರಸವಿದಿನ ಒಬಟ ತವತ್ ಗೀತೆಯಕ್ ಸೋದಾನಿವಿನ್ ತಿಯನೋ ತವತ್ ಕೆನಿಕ್ ಸಂಗೀತವತ್ ವಿನ ಸೋದಾನಿವಿನ್ ತಮ ಇನ್ನೆ ಅಪಿ ಆರಾಧನ ಕರಮ ಹೋಟ ಅದ ಅವಸನ್ ಗೀತೆ ಅಪಿಟ ಹುರುಪುರುದು ಕೆನಿಕ್ ಮೇ ವೇದಿಕಾವೇ ಪೆರತ್ ಗೀ ಗಯ ತಿಬೆನ ರಜಿತ ಪ್ರಭಾತ್ ಅದ ಸುಭಾವಿತ ಗೀತೆ ಕೋಮದ ರಜಿತ කාලෙකින් නේද මේ රජිතාවේ ගොඩක් කාලෙකින් ආ ගොඩක් කාලෙකින් ඒ කාලේ අතරතුර මොකද වුනේ ඒ කාලේ අතරතුර මම තවත් ඔයි මං ගොඩක් වේදිකා නාට්‍ය වලට කැමතියි මං සරත් චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වුණා ඉතින් ඒක මම ලබපු ලොකු වාසනාවක් කොට සලකනවා ටිකක් අර වේදිකා නාට්‍ය වල සරත් චන්ද්‍ර මහත්තයාගේ වේදිකා නාට්‍ය වල ගීත වල තියෙන හැඩරුව මේ ගීතෙත් තියෙන නේද ඔව් ඔව් ඒකද තෝරගත්තේ ඒකත් එක් කාරණාවක් මම මේ ගීතෙට ගොඩක් ප්‍රිය කරනවා ජයනි මොකද කියන්නේ
ඒක තමයි මමත් දැන් කල්පනා කරේ දැන් ඔය සරච්චන්ද්‍ර මහත්තයාගේ වේදිකා නාට්‍ය කිහිපෙම මතක් වෙනවා මේ ගීතය අහනකොට සහ මේ ගීතේ තියෙන පදවැල් පිළිබඳව බලනකොට. ඉතින් මට හිතුණා දැන් අර ඔබ කියපු කාරණයක් එක්ක මේකටත් සම්බන්ධතාවයක් තියෙන්න ඇති මේ ගීතේ තෝරගන්න කියලා. ඔව්. මට නම් ඒ ගැන වඩාත් දෙයක් කියන්න මට මේ වෙලාවේ අපහසුයි. හොඳයි. එහෙනම් අපි ගීතයට යමුද? මේ ගීතය මේ රචනා කරන්නේ වසන්ත දුක්ගන්නාරාල. සේනනායක වෙරළියද්ද සංගීත යොදමින් ගායනා කළේ අද සුභාවිත ගීතේ වේදිකාවේ රජිත ප්‍රභාත්ගේ හඬින්. පෙම්බැන්ද සිංහ සීවලි නුඹ මන්දලෙනෙන් පිට වෙලා ගියේ සිංහයාට බයයි නං රජ සමකින් නව සැඬ මන මේ කුමරිට රැවටුන වැදි රජ සමකින් නව සැඬ මන මේ කුමරිට රැවටුන මන මේ කුමරා මමයි නංගී දනුදර වුණාට ඉහත සන්දියේ දනුදර වුණාට ඉහත සන්දියේ මං සිංහයාට බයයි කඩු මොට දෙයි ප්‍රේමෙත වෙඬරු සතිසි උණු වෙන සිම්මිස දුනු කඩු මොට දෙයි ප්‍රේමෙත වෙඬරු සතිසි උණු වෙන සිම්මිස තිරය මෑත කරන වංගියේ අසිපත ගෙන නුඹ කොහි සැඟ උනිද අසිපත ගෙන නුඹ කොහි සැඟ උනිද මං සිංහයාට බයයි නංගී මං සිංහයාට බයයි නංගී පින් මන්දරංග භූමියේ පෙම්බැන්ද සිංහ සීවලි සුදී රජිත ප්‍රභාත්
ඔබේ ගායනයත් එක්ක අපේ සුභාවිත ගීතය අද නිමා කරන්නට සූදානම් වෙන්න ඇත්තටම මේ බලාපොරොත්තුව මේ හෙට පරපුර උදෙසා සුභාවිත ගීතය කලින් අහපු ගීතයේ තිබ්බා වගේ වෙඬරු සදි සිත් මිස අපිට අවසි නැහැ කළු ගල් වැනි සිත් තනන්නට ඉතින් මේ ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේදී සුභාවිත ගීතය අපි අවසන් කරන්නට සූදානම් වෙන්නේ සිකුරාදා දවසේ ආයමත් එන බලාපොරොත්තුව තියාගෙන අද අපේ වාද්‍ය වෘන්දය හඳුනා ගනිමු අජිත් අලවගේ අලවත්තේ ගම දර්ශ රත්නායක ශාන්ත සමරනායක නිහාල් පෙරේරා තිලින තුෂාර එරංග කණ්ඩම්බි අසංග දිනේෂ් විමල් ලක්ෂාන්ත කුරේ සුසන්ත මදුරප්පෙරුම නෝබට් දල්පදාප රත්නම් රත්නතුරේ සමග නරින්දු චතුරංග මේ සියලු සංගීත ශිල්පීන් අද මෙහෙවන්නේ ඉදුනාත් නන්දසිංහ එවනම් අද වැඩසටහනේ වාදක මණ්ඩල සම්බන්ධීකරණය වාදක මණ්ඩල නායක සිදත් සෝමසුන්දර නාද සංකලනයේ තරින්දු දිසානායක මැදිරි සහය ප්‍රදීප් පුෂ්පකුමාර විවිධ සහය ප්‍රමෝද් මදනායක කාන්ති ගුණතිංග පසින්දු ප්‍රියදර්ශන අධීක්ෂණය සංගීත අධ්‍යක්ෂ දිනීෂ් පොකොඩ සම්බන්ධීකරණය සහකාර අධ්‍යක්ෂිකා තුෂාරා ගීතදේවි බැද්දගේ නිෂ්පාදනය දිල්ෂාන් ගජනායක ඉදිරිපත් කළ අපි ජයනි විමන සූර්ය මම මොහු අනුෂ්කන් රග බණ්ඩාර එළමෙන සිකුරාදා දවල් 12ට බලාපොරොත්තු වන්න සුභාවිත ගීතය හෙට පරපුර උදෙසා